answer. මට මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා දැන් අපි අපේ මියගිය දෙමව්පියන්ට ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරන්න අවශ්‍ය දානය ගෙදර පිළිල කරගත්තාම ඒ ස්වාමීන් වහන්සේලා ඒ මේ බින්දෙන ආකාරය පිළිබඳව මියගියට පින් ගන්න බැරිව තියෙනවා ඒක අපි මේ ආකාරයට බින්දෙන්න එපා මේ ආකාරයට බින්දෙන්න කියලා කිව්වොත් ඒක මට පාස් නෑ දැන් මෙහෙමයි ඉතින් ඔය ආමුදුරුවන්ට ඒක කිව්වොත් ආමුදුරුව සමහරට තරහ වෙන්නත් පුළුවන් උඹලා ගියයි දන්නේ මොනවද අපි මේ කරන දෙයකට විරුද්ධ වෙන්න එපා කියලා කියන්නේ නමුත් දැන් ඒ ආමුදුරුව ඒ පින් දෙනකොට පින් වාක්‍ය කියනකොට ඔබ උපේක්ෂා සිටින් ඒක ඉවසලා විමසලා ඉඳලා ඔබ පින්කමක් කරගත්තා නම් ඔබ මේ දාන දුන්න පින්කමෙන් ඔබේ තුන් සිත පහදාගෙන ඒ මෞදි මෞපියන්ට ඥාතීන්ට සියලු දෙනාට ඒකට කැපකොට පින් අනුමෝදන් කරන්නේ මේ මොහොතේම ඒ මොහොතේම විතරක් නෙමේ ඔය දාන මේ පින්කම සිහිපත් වුණ මතක් වුණ හැම මොහොතකම ඊට පස්සේ තමයි දවසකට දෙකකට තුනකට හතරකට සතියකට මාසයකට අවුරුද්දකට පස්සේ මතක් වෙන්න පුළුවන් ඔය පින්කම ඒ මතක් වුණ හැම මොහොතකම ඔබට පුළුවන් ඒ ඥාතීන්ට කැපකොට පින් අනුමෝදන් කරලා පින් පවරලා මේ පුණ්‍ය ශක්තිය බලයෙන් ඒ සියලු ඥාති මිත්‍රාදීන් මුදවා නිදහස් කරන්න ඒක කරන්න පුළුවන් ඉතින් ඒ ආම්දුරන්ට අපිට උගන්වන්න යන්න බෑ ඔබ ගියේ කැටියට උගන්වන්න ගියොත් මොකද වෙන්නේ හැබැයි ඒක ආම්දුරන්ට දරා නොයන විදිහට සමහර විටක කරන්න ක්‍රම තියෙනවා ආම්දුරනේ මෙන්න මෙහෙම ක්‍රමයකුත් තියෙනවා කියලා මේ මේ කියන CD තැටියක් හරි මේ කියන පොතක් හරි දුන්නා නම් ආම්දුරෝ සමහරට කියලා වල්ලා ඒක තේරුම් අරගෙන ඒ නිවැරදි විදිහට කරයි එහෙම වුණොත් දෙපැත්තටම යහපත් නමුත් අර ආම්දුරන් තරහ ගන්නන විදිහට අවුස්සන විදිහට ඒ කරන එක වැරදි කියලා ඔබ එකපාරට ඍජුව කරන්න යන්න එපා කියන්න යන්න එපා ඒක වැරදි අනිත් පාර ඔබ කීයටවත්ම දැන් ආමුදුරුව පින් දුන්නේ නැහැ පින් පවරුවේ නැහැ පින් අනුමෝදන් කරේ නැහැ අර පින්කමක් කළ දෙව් සැප රජ සැප සිටු සැප ලබන්නට දෙව් මිනිස් සැප කෙලවර මතු බුදුවන දකින්නට පින් වාක්‍යයක් කිව්වයි කියලා ඔබ තරහා ගන්න එපා වෛර කරන්න එපා ක්‍රෝධ කරන්න එපා ඊර්ෂ්‍යා කරන්න එපා අනුකම්පා කරලා ඒ අයගේ නොදන්නාකම නිසයි එක්කලේ කියන එක තේරුම් අරගෙන ඔබ නිවැරදිව පින් අනුමෝදන් කරන්න පින් පවරන්න පින් දෙන්න එතකොට ඔබටත් යහපත් ඒ අයටත් යහපත් ගරු ස්වාමීන් වහන්සේ